ආයුබෝවන් සුබම සුබ දවසක් ඔයාල හැම දෙනාටම. ඉතින් මට ටික කාලෙකින් වීඩියෝ එකක් කරන්න උනේ නැහැ. ඒ නිසා ඉතින් මට අද හිතුණා ලේසියෙන් හදන වඩේ රෙසිපි එකක් ඔයාල එක්ක බෙදාගන්න. හැම වෙලාවෙම කඩින් වඩේ කන්න යන්නේ නැතුව ඉඩ තියෙන වෙලාවක ගෙදරම වඩේ ටිකක් හදලා බලන්න. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. පිරිසිදුව රසවත්ව ඉක්මනින්ම හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ සෝදලා පිරිසිදු කරලා පෙඟෙන්න දාපු කඩලපරිප්පු. ඉතින් පැය භාගයක් විනාඩි 45ක් වගේ පෙඟෙන්න තියුණම හොඳටම ඇති. කඩලපරිප්පු ටික මේ විදියට පෙඟෙන්න තියලා වඩේ ටික හදන්න අපිට අවශ්‍ය කරන සරලම සරල දේවල් ටික අපි මුලින්ම ලෑස්ති කරගමු. ඉතින් මම ලොකු රටලූණු ගෙඩියක් කපාගෙන තියෙනවා. ඒ වගේම අවු මිරිස්, ඉඟුරු සුදු ලූණු, කරපිංචා ටිකක් මේ විදියට පොඩි වෙන්න කපාගෙන තියෙනවා. මම කලින් පැය භාගයක් විනාඩි 45ක් වගේ පෙඟෙන්න දාලා තිබ්බ කඩලපරිප්පු ටිකේ මේ විදියට වතුර ටික පෙරා ගන්නවා. වතුර ටික පෙරාගෙන ඉවර වෙලා ඊට පස්සේ මම මේක බෙන්ඩර් කරගන්නවා. සම්පූර්ණ මම බෙන්ඩර් කරගන්නේ නැහැ. ඇට සාමාන්‍ය විදියට තියෙන විදියට තමයි මම මේක බෙන්ඩර් කරගෙන තියෙන්නේ. දැන් මම සිහින්ව කපාගත් රට ලූණු ටික, ඒ වගේම අවු මිරිස් ටික, කරපිංච, සුදු ලූණු, ඉඟුරු ටික, තව මම මිරිස් කෑලි ටිකකුත් මේකට එකතු කරගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ඒ වගේම තව මම මේකට ගම්මිරිස් කුඩු ටිකක් හොඳින් එකතු කරලා කවලම් කරගන්නවා. දැන් මේ මිශ්‍රණය හොඳින් මේ විදියට කවලම් කරගන්න. මොකද ලුණු වලත් වතුර තියෙන හින්දා අපි මේකට වතුර එහෙම එකතු කරන්නේ නැහැ. තව දෙයක් තමයි මට කියන්න අමතකුණා, අපි කඩලපරිප්පු බෙන්ඩර් කරන අවස්ථාවෙත් අපි වතුර එකතු නොකර තමයි ඒක සාමාන්‍යයෙන් බෙන්ඩර් කරගන්නේ. ඔන්න දැන් මම වඩේ මිශ්‍රණය හදලා ඉවරයි. මේ බලන්න, දැන් මෙන්න මේ විදියට තමයි මිශ්‍රණය එන්න ඕනේ. මේ වඩේ මිශ්‍රණය හදපු ගමන්ම අපට වඩේ ටික බැදගන්න පුළුවන්. ඒක තියලා තියන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම දැන් මේ ඔක්කොම ටික සාමාන්‍ය පොඩි බෝල විදියට බෝල ගහගන්නවා. මොකද ඊළඟට තෙලට දාද්දි තමයි මම වඩේ එකේ හැඩයට සකස් කරලා තෙල් එකට දාගන්නේ. ඔන්න බලන්නකෝ, මෙන්න මේ සයිස් එකට මම පොඩි බෝල ටිකක් ගහගෙන පිගානට තියාගන්නවා. මම ගොඩාක් ලොකුවට බෝල ගහගන්න යන්නේ නැහැ. එහෙම වුණොත් අපිට දෙවෙනි පාරටත් වඩේ බදින්න සිද්ධ වෙන හින්දා පළවෙනි පාරින්ම වඩේ ටික බැදගන්න නම් සාමාන්‍යයෙන් පොඩි සයිස් එකේ බෝල ගහගන්න එක ලේසි. මම ඉතින් දැන් තෙල් එකත් හොඳට රත් වෙන්න මේ විදියට තෙල් ටිකක් ලිපේ තියෙනවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ගින්දර ටිකක් අඩු කරගෙන වඩේ ටික බැදගන්න. තව ටිකක් තෙල් රත් වෙන්න ඕනේ. ඔන්න දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. මං දැන් වඩේ ටික හැඩේ සකස් කරගෙන තෙල් එකට එකතු කරනවා. වඩේ ටික තෙල් එකට එකතු කරපු ගමන් හැන්දෙන් එහා මෙහා කරන්න යන්න එපා. පොඩි වෙලාවක් තියෙන්න දෙන්න. ඊට පස්සේ හැන්දෙන් එහා පැත්ත මෙහා පැත්ත දාගන්න. ඔන්න බලන්න, දැන් ලස්සනට වඩේ ටික බැදෙනවා. හරිම සුවඳයි. මේ විදියට හොඳින් වඩේ ටික ඔයාලත් බැදගන්න. මම මේ විදියට පොඩි වෙන්න වඩේ හදාගත්ත නිසා එකපාරින්ම බැදගන්න පුළුවන්. මීට වඩා ටිකක් ලොකුවට වඩේ හදනවා නම් ඇතුළ සමහර වෙලාවට බැදෙනවා අඩුයි. ඒ හින්දා තමයි අපි දෙවනි පාරටත් ක්‍රිස්පි ගතියටත් එක්ක වඩේ ටික බැදගන්නේ. ඔන්න බලන්නකො, හොඳට බැදිලා තියෙනවා. ඉතින් මම එකක් කඩලා බැලුවා. ඇතුළේ හැමත් හොඳටම බැදිලා තියෙනවා. ඒ වගේම හරිම රසයි. මම නම් දැන් වඩේ ටික බැදලා ඉවරයි. හවස් වෙලාවක ඔයාලත් මේ විදියට වඩේ ටිකක් හදලා බලන්න. ගෙදරා අයත් ගොඩක් කැමති වේවි. ඉඟුරු දාලා තේ කෝප්පයකුත් හදාගෙන මම නම් දැන් වඩේ කන්නයි යන්නේ. වීඩියෝ එක බලපු ඔයාලා හැම දිනාටම බොහෝම ස්තුතියි. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ වටිනා අදහසත් එකතු කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ ඉදිරියටත් බලන්න කැමති නම්, එහෙමනම්
නැවත අලුත් වීඩියෝ එකකින් මං ඔයාලා හමු වෙන්නම්. ඔයාලා හැම දෙනාටම සුබම සුබ දවසක්.